මගේ ඔන්ලයින් වෙබ්සයි් එකේ ඔන්ලයින් එඩිකේෂන් වෙබ්සයි් එකේ එක්සෙල් පාඩමට සම්බන්ධලා ඉන්න අයට ලබාදීලා තින තුන්ගනි ප්‍රක්ටිකල් එක මෙතු ඒ ප්‍රක්ටිල් සල් ප්‍රමාණයකෙන් තුන්ගෙනිය එක එතට මේ තුන්ගනි ප්‍රක්ටිකල් එකේ දී මු අපි පියවරෙන් පියවර ඉදිරියට පාටමාලාක් ඉදිට තමයි මේ එක්සෙල් එක එක්සෙල් පාටමාලා හරිගසලා තියෙන්නේ. එතකොට අපි ප්‍රක්ටිල් විශාල ප්‍රමාණයක් ඉස්සරහට යනවා. ඒකෙදී ඉතාමත් ලේසිම එකේ ඉඳලා ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් කමාන්ඩ්ස් එන විදිහට තමයි ඒ වෙබ්සයිට් එකේ හරිගසලා ඔය එක්සෙල් ලෙසන් එක හරිගසලා තියෙන්නේ. අනිත් කුත් ලෙසන් සුත් එහෙමයි. අපි දැන් එක්සෙල් ගැන කතා කරද්දි එක්සෙල් එකේ විදිහට ඉතාමත් සරලව සරල එක්සෙල් එකේ ඉඳලා ඇඩ්වාන්ස් යන විදිහට අපි හරිගසලා තියෙන ඕනම ICT එක්සෑම් එකකට සූදානම් වෙන කට්ටියට හරි ඔෆිස් වල වැඩ කරන කට්ටියට හරි සූට් වෙන විදියට. ඒතර මේකෙදී මේ ලෙසන් එකට මම දාලා තිනවා ටෝටල් එක අපි කලින් එකේ කතා කළා, ඇවරේජ් එක කතා කළා, ග්‍රේඩ් එක. if command එක යූස් කරන්ඩ අපි උගන්වනවා. එතකොට ඒකෙදී ග්‍රේඩ් එක හොයාගන්නේ කොහොමද කියන එක. ඒතර ග්‍රේඩ් එක මම මෙතනදී දාලා තිනවා 75ට වැඩි හෝ සමාන කට්ටියට A pass එකක් වැටෙන්න ඕනේ. මොකෙන්ද ඇවරේජ් එකෙන්. ඇවරේජ් එක 75ට වැඩි හෝ සමාන කට්ටියට කියන 75ත් එක්ක 75 සිට 100 දක්වා A pass එකක්. ඒ වගේ 65 සිට 74 දක්වා B pass එකක්. 50 සිට 64 දක්වා ඉස්සලා 74 දක්වා 64 දක්වා C pass එකක්. 40 ඉඳලා 49 දක්වා S එකක්. එතකොට 40ට වඩා අඩු අයට fail විදිහට සටහන් වෙන්න ඕනේ. 39 ඉඳලා පල්ලෙහාට යන කට්ටියට නේ. තර් ඒ විදිහට මේ ග්‍රේඩ් එක හොයන එක if command එක පාවිච්චි කරලා අපිට ඒක ලබා ගන්න තියෙන්නේ. ඒක ලබා ගන්න උත්සාහකරනද ඊට පස්සේ මම මෙතනට දාලා තිනවා මේ conditional formatting කියන එක. එතකොට අපිට අවශ්‍ය වුණොත් එහෙම do the using conditional formatting the cells english hindi maths it and science bold type red color and underline. bold වෙන්නත් ඕන, red වෙන්නත් underline ඕනේ. 33ට අඩු කට්ටියට දැන් මේ මේ මාක්ස් වල ඉන්න 33ට අඩු කට්ටිය අපිට එකපාරට කොහමද බෝල් රෙඩ් අන්ඩර්ලයින් කරන්නේ. ඒකට අපි මේ කන්ඩිෂනල් ෆෝමැටින් කියන එක යටතේ තමයි ඒක කරන්න තියෙන්නේ. ඒකත් උත්සාහ කරන්න කරන්න. එතකොට ඊළඟ ප්‍රශ්නේ දාලා තියෙනවා ටෝටල් එක. හෙව්වනේ ඔබ ටෝටල් එකේ 300ට වැඩි හෝ සමාන අයට බෝල් ග්‍රීන් වෙන විදිහට ෆෝමට් කරන්නද. බෝල් ග්‍රීන් වෙන විදිහට ෆෝමට් හොය හොය නෙමේ කන්ඩිෂනල් ෆෝමට් කියන එක පාවිච්චි කරලා ඒක කරන්න තියෙන්නේ. එක්සයිස් එක පස්වෙනි එකට මම දාලා තියෙනවා එක්ස්ට්‍රැක්ට්. ඒ කියන්නේ මේ මේ ෂීට් එකෙන් පල්ලෙහාට වෙනම ෂීට් එකක් වෙනම ඩේටා ටේබල් එකක් විදිහට ජෙනරේට් කරගන්නලු ඔටෝ ෆිල්ටර් හෝ ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන දෙක පාවිච්චි කරලා ඒ සහ B ගත්ත කට්ටිය. අපි දුන්න දැන් කවුරු හරි මෙතන ග්‍රේඩ් එක AB කට්ටියගේ ලිස්ට් එකක් print out කරන්න ඕනේ කියලා. එතකොට අපිට කරන්න වෙනවා මේක වෙනත් තැනකට ගන්න වෙනවා නේ. එතකොට මේක ඔටෝ ෆිල්ටර් කළොත් එතනමයි ෆිල්ටර් වෙන්නේ. හැබැයි අපිට පුළුවන් ඇඩ්වාන්ස් ෆිල්ටර් කියන එක පාවිච්චි කරලා ඒක ඒ ටේබල් එක මේකට මේකට පල්ලෙහැන් වෙනත් සානයකට වෙන් කරගන්න, ෆිල්ටර් කරගන්න, නැත්නම් එක්ස්ට්‍රැක්ට් කරගන්න. හරි. මේ ප්‍රැක්ටිකල් එකත් ඕගොල්ලෝ කරන්ද කැමති කට්ටිය කරලා මට එවන්න. මම එතකොට කරෙක්ෂන්ස් තියෙනවා නම් කරන්නලා එවන්නම්. අපහසු කට්ටිය ඉන්නවා නම් වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ පාඨමාලාව ලබාගෙන තමයි මේකේ වීඩියෝ එක ඕගලන්ට මේ වීඩියෝ එකෙන් කරන ස්ටෙප්ස් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි, බොහොම ස්තුතියි. ඊළඟ එක්සයිස් එකත් මම එක්ස්ප්ලেইন කරන්නම් අනිත් වීඩියෝ එකේ.